මේ අදාළ සිද්ධියට මුහුණ දෙන්නේ එස් සමරසිංහ කියන පොලිස් නිලධාරියා. ඔහුගේ ජාතික හැඳුනුම් පත් අංකය 820692368V. මිට්ටෝරණි මොහු තෙල් ඇමතියගේ ගෝලියෙක් නැත්නම් මුට්ටි අල්ලන එකෙක් එහෙම නැත්නම් කුප්පි අල්ලන එකෙක්. පහුගිය දවස්වල මාතර ප්‍රදේශයේ එක්තරා තරුණියක් ඇවිත් තියෙනවා පෙට්‍රෝලියම් එකේ රස්සාවක් හදාගන්න. පෙට්‍රෝලියම් එකේ රස්සාව හදාගන්න තෙල් ඇමතිය හම්බෙන්න ආපු කීප වතාවෙදිම මේ අදාළ පොලිස් නිලධාරියා මේ අදාළ තරුණිය සමග බොහොම කුණපැගිව කතා කරලා අවසානයේදී සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා. මේ සම්බන්ධය ඇති කර ගැනීමෙන් පස්සේ අදාළ නිලධාරියා ට්‍රයල් යන්න පටන් අරන් තියෙනවා. එහෙම නැත්නම් මේ තරුණිය සමග නිදි වදින්න පටන් අරන් තියෙනවා. මේක තෙල් ඇමිකිය විතරක් නෙමෙයි උගේ ගෝලියොත් කරගෙන යන වැඩක්. මීට පෙරත් අපි තෙල් ඇමිකිය කොටු වෙනප සිද්ධි ගණනාවක් ඔබට ඉදිරිපත් කරා. මේ අහිංසක කාන්තාවත් සමග මොහු සාමාන්‍යයෙන් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ පවුල් කෑවා. හැබැයි මොහු නිරන්තරයෙන් මේ තරුණිය පොරොන්දුවක් දීලා තිබුණා තමන් කසාද බඳිනවයි කියන කාරණේ. හැබැයි පස්සේ කාලයකදී ආරංචි වුණා මේ අදාළ නිලධාරියා විවාහක පුද්ගලෙක් මේ කරගෙන යන්නේ පට්ටපල් බොරුවක් කියන කාරණේ. ඉන්පස්සේ මේ අදාළ තරුණිය කිහිප වතාවක්ම මේ පුද්ගලයා හම්බ වෙලා බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ වෙනකොට තමන්ට වෙන්න තියෙන හැමදේම වෙලා තියෙන නිසා කරුණාකරලා කසාද බැඳපන් කියන කාරණේ. හැබැයි මිනිහා බොහොම ලස්සනට මේකෙන් බේරෙන්න උත්සාහ කරමින් හිටියා. අවසානයේදී තමන්ගේ දරා ගැනීමේ සීමාව පැනන ගිය මේ තරුණිය මේ පොලිස් නිලධාරියට කතා කරලා ජංගම දුරකථනයට කතා කරලා ඉල්ලීමක් කරලා තියෙනවා. හරි, කමක් නැව මගෙන් අයින් වෙන්න. හැබැයි එකම එක වතාවක් ඔයා ඇවිල්ලා මාව හම්බ වෙන්න මට ඕනේ ඔයාගේ ඔඩොක් කුටුවලා අඬන්නේ කියලා. ඒ වෙලාවේ පොලිස් නිලධාරියගේ නැවත වතාවක් මද කිපිලා මිනිහා ගිහින් තියෙනවා අදාළ තරුණිය හම්බ වෙන්න එක්තරා තානායමකට. මේ තානායම මීට පෙර රජයට අයිති තානායමක් දැන් පෞද්ගලික අංශය කරගෙන යන තැන. ඉතින් අදාළ තරුණිය හම්බ වෙන මේ නිලධාරී ගියාට පස්සේ තරුණියට වෙනස් සැලැස්මක් තිබිලා තියෙනවා. ඇය ගිහින් තියෙන්නේ මේ අදාළ නිලධාරියාගෙන් පළිගන්න. ඉන්පස්සේ අදාළ කාන්තාව ඔහු සමග බොහොම ආදරෙන් තුරුල් වෙලා කතා කර කර ඉන්න ගමන් මීයා සමග ලිංගිකව එකතු වෙන්නට උත්සාහ කරලා තියෙනවා. අදාළ පොලිස් නිලධාරියා මේ සඳහා සූදානම් වෙලා ගිහින් තියෙන්නේ අර නිල්පාට පෙත්තකුත් අරගෙන ගිහින් තියෙනවා. අරගෙන ගිහිලා මේක මිනිහක් ගහලා ඉන්පස්සේ අදාළ තරුණිය සමග එක් වතාවක් ලිංගිකව හැසිරෙලා තියෙනවා. ඉන්පස්සේ මේ පුද්ගලයා අරන් ගිහින් තියෙනවා ජොයින්ට් එකක්. මේකත් ගහලා මිනිහා ටිකක් මත් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. මේ වෙලාවේ මේ කාන්තාව මේ තරුණිය නිරන්තරයෙන්ම මේ පුද්ගලයාට සාකච්ඡාවට අවින් තියෙනවා. මොකද දැන් අනාගතයට වෙන්නේ කියන කාරණේ. ඒ වෙලාවේ ඇය ප්‍රසිද්ධියම ඔහුට චෝදනා කරලා තියෙනවා. උඹ මාත් එක්ක බුදිය ගන්න ආවේ මට පෙට්‍රෝලියම් එකේ රස්සාව හදලා දෙනවයි කියලා. දැන් උඹත් නැහැ, උඹේ ඇමතියක් නැහැ. දැන් මට තමයි යන්නේ නම් නැති වෙලා තියෙන්නේ. මේකින්ද මොකක් කරුඹ කරන්න ඕනේ කියන කාරණේ. ඉන්පස්සේ පොලිස් නිලධාරියා මේ වෙලාවේ ඉඳලා තියෙන කිසියම් මත්ගැතියකින් මිනිහා නැවත වතාවක් අදාළ කාන්තාව සමග ලිංගික එකතු වෙන්නට උත්සාහ කරපු වෙලාවේ අදාළ කාන්තාව වැසිකිළියට ගිහින් තියනවා චූ කරන්න ඕනේ කියලා. එහෙම ගිහිලා ඇය එළියට එනකොට තමන්ගේ ඇඟේ හංගගෙන ආපු බ්ලේඩ් තලෙත් එළියට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉන්පස්සේ අදාළ කාන්තාව මිනිහගේ ජුණ්ඩ කපලා තියෙනවා. ජුණ්ඩ කපන වෙලාවේ මිනිහට දෙලෝ රත්තුල කෑ ගහන්න ගත්තට පස්සේ අදාළ කාන්තාව මේ මිනිස්සයා එතනට ගිනිහින් තිබිලා තියෙනවා බොන්න අවශ්‍ය කරන අර අයිස් කැට වගේක්. ඒ අයිස් කැට වලටම මේක කෝප් එකට දාලා වීදුරකට දාලා ජුණ්ඩත් එක්කම ඒ කාන්තාව එතන හිටපු වෙනත් අර හෝටලේ තානාමේ වැඩ කරන පුද්ගලයෙකුට කතා කරලා ජුණ්ඩ කෝප් එකට දාලා කෝප්පේ අයිස් උත්තියෙද්දිම බාර දීලා තියෙන මෙන්න මේ මහත්තයා ඉස්පිරිතාලයකට අරන් යන්න මේ මහත්තයා කලබල වෙලා ජුණ්ඩ කපා ගත්තයි කියන කතාව. කොහොමද පිටුරණි මේ වෙනකොට පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරමින් ඉන්නවා. අපේ රටේ සාමාන්‍යයෙන් අහිංසකයෝ දැක්කම පුප්පන එක තමයි අපේ පොලිස් කාර්යය කරගෙන යන්නේ. ඒකින්ද තමයි රනිල්ලා වගේ පල් හුරු දැක්කම දෙකට වෙන්න සැලුට් ගහන අපේ කාලකන්ණි පොලිසිය විශ්වවිද්‍යාල ළමයි එළවලෝ පහර දෙන්නේ. කොහොමද තදාන නිලධාරියා මේ වෙනකොට සත්කමකට භාජනය කරලා තියෙනවා. ලෝකේ ජුණ්ඩ කපන්න ප්‍රසිද්ධම රට තමයි තායිලන්තේ. දැන්ටත් ලංකාවට විශාල වශයෙන් තායිලන්තේ ගණිකාව වෙනවා. අපේ රටේ කාන්තාවන්ටත් මේ සම්බන්ධයෙන් දැන් හොඳ පෙරහුරුවක් ලැබිලා තියෙනවා.
කොහොමද බහුතර රැඳෙනා කියන කාරණේ තමයි මේක හොඳ වැඩක් කියන කාරණේ විශේෂයෙන්ම අදාළ පොලිස් නිලධාරියා එක් මේ වෙනකොට රෝහල්ගත කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව අත්අඩංගුවට අරගෙන තියෙනවා හැබැයි කිස් කාන්තා නිලධාරීන් බහුතර රැඳෙනා සතුටු වෙලා තියෙනවා මේ වගේ උන්ට මේ වගේ දේවල් තමයි කරන්න වෙන්නේ හැබැයි අපේ රටේ නීති පොතට අනුව කටයුතු කළ යුතු නිසා අදාළ කාන්තාව මේ වෙනකොට මහේස්ත්‍රාත්වයට විදි ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා සත්වශීම මිත්‍රවරුනි මේක දිය යුතු තිබුණේ මේ වගේ කාලකන්ණි පොලිස් නිලධාරීන්ට නෙමෙයි උගේ මහයිකාට ඒ කියන්නේ තෙල් ඇමතියට ඌ මේ වෙනකොට සමස්ත රටටම අරිමින් ඉන්නවා මේක වගකීම දරන්න ඕනේ අපි මොකද මේ කාලකන්ණි පාරයන්ට මේ සෙල්ලම් කරන්න අවශ්‍ය කරන වපසරිය නැත්තම් පිට්ටනි හදලා දුන්නේ අපි ඒ නිසා මේ කාලකන්ණිගේ බෙල්ලෙන් අල්ලලා හොල්ලන වගකීම අප සතු වෙනවා අන්නේ ඒ සඳහා හැකියාව ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට මිටෝනි අර්බුදතු ජයග්‍රහණය නිමිතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සමට ජය